අද අපි බැලුවොත් අපේ රටේ විශේෂයෙන්ම මම හිතන්නේ ඔබව රවට්ටන්න සහ අපිවත් රවට්ටන්න මේ රටේ අවභාවිතා කරපු වචන සංකල්ප කීපයක් තියෙනවා. දේශප්‍රේමී වීම, රණවිරුව මේ සියලුම වචන ඇත්ත වශයෙන්ම සාමය කියන දේවල්, සංහිඳියාව කියන දේවල් කියන සංකල්ප මේවා ඇත්ත වශයෙන්ම වැදගත් සංකල්ප. නමුත් මේ රටේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය තුළ මේ වැදගත් සංකල්ප සියල්ලක්ම අවභාවිතා කරලා තියෙන්නේ. කොච්චර දුරට අවභාවිතා කරලා තියෙනවද කියන්නේ අද අපිට මේ සංකල්ප පාවිච්චි කරනකොට මේ වචන කියනකොට උනත් හරිම පරිස්සමෙන් අපි පාවිච්චි කළ යුත්තේ මොකෝ මේ වචන වලට එච්චට දූෂිත අදහසක් මේ දේශපාලඥයන් එකතු කරලා තියෙන නිසා. देश प्रेम देश प्रेमी भीम वैरदी दया एक एक अभी सियलु देनाम अभी इपदुन राटट ए देश अट अभी आदर एक नो बैंदी मक्ति है नो एक एक सामान्य दया एक लोके हेमत है न मत ये न दया नमुद मुकाद मेराटे नाय क्यों करे एक विकुनुआ ए संकल्पे विकुनला ඔවුන්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් මේ සංකල්ප මේ අදහස් විකෘති කරා. අන්න ඒ වගේ තැන්වලදී තමයි විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවල සේවය කරපු ඔබ අර රවට්ටන්න රවට්ටන්න පාවිච්චි කරපු සංකල්ප පාවිච්චි කරපු අදහස්. ତେବେ ଦେଶ ପ୍ରେମୟ କିଏ ଦେଶ ପ୍ରେମୀ ବୀମ କିଏ ନେକ ଅଭିହିତନ ବିଧିଟନ පාලකයන් වෙත යොමු විය දෙයක් නොවේ. පාලකයන්ට අයිති දෙයක් නෙවේ. දේශයට ප්‍රේම කරනවා නම් ඇත්ත වශයෙන් මේකේ ප්‍රධාන ඒ ප්‍රේමය යොමු වෙන්න ඕනේ මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියන්ට, මේ රටේ ජීවත් වන සියලුම පුරවැසියන් වෙත ඒ ප්‍රේමය, ඒ ආදරය, ඒ බැඳීම අපි තුල තිබීම තමයි අර්ථවත් දේශ ප්‍රේම ප්‍රේමීත්වය කියන්නේ. නමුත් මේ රටේ පාලකයෝ ඒක හරව ගත්තේ තමන් දෙසට. එතකොට ආරක්ෂාව කියන එක, ජාතික ආරක්ෂාව කියන එක ඔවුන් ඇත්තම කරේ ජාතිය ආරක්ෂා කරන එකද? නෑ. ඔබව පාවිච්චි කරේ ඔවුන්ගේ බලය, ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා. රටේ ආරක්ෂාව ඇත්තටම අද වෙනකොට ඉතාමත්ම දුර්වල තැනක තියෙනවා. ඉතාමත්ම දුර්වල තැනක තියෙනවා. මොකද ඒගොල්ලෝ රටේ ආරක්ෂාව, රටේ සුරක්ෂිතභාවය බංකොලොත් කරලා තියෙන්නේ. ඒක විශාල අවධානමකට ලක් කරලා තියෙන්නේ. මුළු ලෝකයේම ඉදිරිපිට අපි අසරණ කළා අර අවශ්‍ය අර කෙලින් හිට ගන්න පුළුවන් ජාතියක් හැටියට නෙවෙයි, රටක් හැටියට නෙවෙයි අපි තව දුරටත් ලෝකයේ ඉදිරිපිට ඉන්නේ. තුන ජාතික ආරක්ෂාව කියන එකත් මේගොල්ලෝ විකෘති කරා. ජාතික ආරක්ෂාව කියන එක රටේ පාලකයන් ආරක්ෂා කරන වගේ පටු තැනකට ලබු කරා. ඉතින් මේ සියල්ලටම පාවිච්චි වුණේ මූලික වශයෙන් ඔබ වැනි අය. තුන ඒ තුලින් තමයි අපි හිතන විදියට රටේ ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදා දේශපාලඥයන් පාලකයන් අතර තියෙන සම්බන්ධතාවයම විකෘති එකක් බවට පත් කරලා තියෙනවා.